දෙවෙනි සංශෝධනයත් එක්ක ජනාධිපතිතුමාට තමයි පුළුවන්කම තියෙන්නේ නිර්දේශ කරන්න. ඒ වගේම අනුමත කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට තියෙනවා. නමුත් ඒගොල්ලන්ට පත් කිරීමේ බලයකුත් නැහැ. එතකොට ඒ ආයි නිර්දේශ කරලා අනුමත කරාම පත් කිරීමේ බලය තියෙන අය ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා පත් කරන්නේ. ඒක ඒ නිසා ජනාධිපතිතුමාට පත් කිරීමේ බලයක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් එතරම් තරහක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ බලය ලැබෙන්නේ ජනාධිපතිතුමා සතු විධායකයේ බලතල ප්‍රකාරවද? ඔව් දැන් මේ 22 වෙනි සංශෝධනය ඇතුළේනේ මේ පොලිස්පති මේ කොමිෂන් සභාව ටික ඔක්කොම දාලා එන්නේ. එතකොට ඒ ව්‍යවස්ථා තමයි තියෙන්නේ. එතකොට ඒ බලය තියෙනකොට හැබැයි කතානායකතුමා කියන්න ගියේ අර තව සමහර මන්ත්‍රීවරු ඇහුවාම මේකේ ඇති වෙන ගැටලුව තමයි දැන් එවැනි අවස්ථාවක ව්‍යවස්ථා සභාව මේක ප්‍රතික්ෂේප කරපු ඊට පස්සේ වෙන තත්ත්වේ මොකද්ද පිළියම කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒකට උත්තරයක් නැහැ. එතකොට එහෙම උත්තරයක් නැති වෙනකොට රටේ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට තියෙන සුවිශේෂ බලතල අනුව ජනාධිපතිතුමාට මේ පත්කිරීම තවදුරටත් කෙටි කාලයකට ඒක දීර්ඝ කාලයක් එවැනි පත්කිරීමක් තියාගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් කෙටි කාලයකට මම හිතන්නේ මොකද රටේ ජනාධිපතිතුමාත් ඒ වෙලේ හිටියේ නැහැ විශේෂ බාර ඇමතිවරයත් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ප්‍රතික්ෂේප කරාම ව්‍යවස්ථා සභාව ඊට පස්සේ ආයි ජනාධිපතිතුමා එහි ඉඳන් මේක පත් කරා නැත්තම් රටේ පොලිස්පතිවරය එන්නේ. ඉතින් නමුත් ඉදිරියේදී ඒ තියෙන තත්ත්වය වෙනස් කරලා දැන් කතානායකතුමාම අවසානේ කිව්ව නව පත්වීමක් එව්වයි කියලා. ඉතින් ඒ නිසා මේ මාසේ අග වෙනකොට විතර අලුත් පොලිස්පතිවරයෙක්ගේ නමක් එන්න පුළුවන්කම තියෙන නිසා ඒක ව්‍යවස්ථා අර්බුදයක් දක්වා ගෙනියන්න මම හිතන්නේ ඕනේ. සමහර වෙලාවට ඒ සංශෝධන ඇතුළේ සමහර අපි අනපන සම්මත කරනවා. ඒ වෙලාවට පේන්නේ නැති සමහර ඒවා ක්‍රියාත්මක කරනකොට අඩුපාඩුව දැනෙනවා.